ආයුබෝවන් සුබ දසනක් චරික තිලි සුබ දසනක් සුබ දසනක් විශේෂයෙන්ම ධර්ම සාකච්ඡාමය පිලිසඳරෙන් අනතුරු අපට මුණගැහෙන හැකියාවක් ලැබී තිබෙනවා අප කොතෙකුත් කතා කළත් මේ ධර්ම සාකච්ඡා පිලිසඳරේදීත් එහි අන්තර්ගතය තුලත් රටේ සිදුවන යම් යම් කාරණාවන් ඒ හරහා දහමින් විනාශ කරගන්නට කියන ඉතාමත්ම කාරුණික ආයාචනය සිදු කළත් සිදුවෙන දේ සමහර විට ඊට අනුගත නොවන බව අපිට හැඟෙනවා. ඒ නිසා අපි ඔබෙන් ඉතාමත්ම කාරුණිකව සහ මේ මොහොතේදී අවධාරණය ඉල්ලා සිටිනවා. රටේ තියෙන නීති පද්ධතියට ඒ වගේම තමයි මේ ආගම දහමට අනුකූලව ජීවත් වෙනවා නම් අපට නිරන්තරයෙන් අහන්නට ලැබෙන කනගාටුදායක පුවත් අහන්නට වෙන්නේ නැහැ කියන සිදුවීම සඳහන් කරනවා. එහෙම කියන්න හේතුව අද සියලුම ජාතික පුවත් පතලත් අඩංගු වන්නේ එවන් තොරතුරු බහුල ප්‍රවෘත්ති ප්‍රමාණයක් කියලා සඳහන් කරන්නට වෙන නිසා වෙන්නේ. ඉතින් මේ සියල්ලම කියන කලින් අපි සූදානම් වෙනවා අද දවසේ වැඩිම අවධානයක් යොමු වුණු ප්‍රවෘත්ති වෙත අවධානය යොමු කරන්නට තෙලි. ඔව් අද දවසේ පෙළ ගැස්ම ගැන කල්පනා කරද්දී අපිට ප්‍රධාන ලෙසම ඔබට වාර්තා කරන්නට තියෙන පුවත් දෙසයි අපි දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. නව ලකුණකින් නව සංධානයක් ආරම්භීමට ජනපති සහ විපක්ෂ නායක හමුවේදී සැලසුම් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ වගේම පන්නපිටිය අරලිය උයන ප්‍රදේශයේදී සිදු වූ වෙඩිතැබීමකින් 35 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ තොරතුරු අතරේ අපිට වාර්තා වෙනවා කුරුණෑගල ප්‍රදේශයේ ගම්මානයක් පිළිබඳව රිළවුන් නිසා දුක් විඳින ජනතාවක් වෙසෙන. ඒ පිළිබඳවත් අපි තොරතුරු ඔබට කියන්නට බලාපොරොත්තු වෙනවා. විදේශ පුවත් දෙස අවධානය යොමු කරද්දී බ්‍රසීල දේශ සීමාවේදී වෙනිසියුලානු ආරක්ෂක අංශ සහ සිවිල් වැසියන් අතර ගැටුම් උග්‍ර අතට හැරමින් පවතින බව වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් අද විදේශ පුවත් තුලින් අපි ඔබේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. අද ක්‍රිකට් ක්‍රීඩා පිටියට අවධානය යොමු කරොත් ශ්‍රී ලංකා පිතිකරුවන් දකුණු අප්‍රිකාවට එරෙහිව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් හඹා යමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් උත් අද ඔබ වෙත සවිස්තරව තොරතුරු ගෙනෙන්නට අද දවසින් අපි බලාපොරොත්තු වෙනවා. ඔව් එසේ තමයි අප වැඩාත්ම අවධානය යොමු කරන පුවත් ගොනු වී තිබෙන්නේ සැකසී තිබෙන්නේ. ඉතින් දැන් අද මුලින්ම තෝරගන්නවා මේ ඒ සිරස්තල පිළිබඳ අවධානය යොමු කළාට පස්සේ අද දවසේ ජාතික පුවත් පත්‍රය තිබෙන්නේ මොනවද කියන කාරණාව මා මිට පෙර සඳහන් කළා. විශේෂයෙන්ම ආගම දහමට අනුකූලව රටේ නෛතික පද්ධතියට අනුකූලව ජීවත් වෙනවා නම් අපට අහන්න වෙන කනගාටුදායක සිදුවීම් ඉතාමත් ප්‍රමාණාත්මක අඩුවේ කියලා. හැබැයි එහෙම නොවෙන බවට ඇතම් සාක්ෂි අපට මුණ ගැහෙනවා. දිවයින වාර්තා කරන ප්‍රධාන පුවතත් එලෙසින්මයි. මේ රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් අතුරුදන් වීමේ සිදුවීම සහ ඝාතනයට ලක්වීමේ සිදුවීමේ අලුත්ම තතුවිත්ති ඡායාරූප වාර්තා සමගින් දිවයින වාර්තා කරනවා. මෙන්න මේ පුවත රත්ගම ව්‍යාපාරිකයන්ගේ පිලිස්සුණු සිරුරුවල කොටස් සොයා ගනි. ඔබට පේනවා ඡායාරූප වාර්තාවක් විශේෂයෙන්ම රජයේ රස පරීක්ෂක නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් මේ කොටස් ගොඩගන්න අවස්ථාව නිරූපණය කරන ඡායාරූපයකුත් ප්‍රධාන පුවතට අන්තර්ගත කරනවා. ඔබට පේනවා වම්පස ඉහළ කෙළවරේ ඝාතනය කළ ව්‍යාපාරිකයන් දෙදෙනා. මොවුන්ගේ මේ කොටස් හමු වී තිබෙන්නේ මැද ගංගොඩ රක්ෂිතයෙන්. එය හේමන්ත රන්දුණු වාර්තා කරනවා. රත්ගම බූස්ස ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළේ යයි කියන ව්‍යාපාරිකයන් දෙදෙනාගේ බවට සැක කරන පිලිස්සුණු අස්ති කොටස් දත් සහ කෙස් කොටස් කිහිපයක් වලස්මුල්ල මැද ගංගොඩ රක්ෂිතයේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් ඊයේ සොයා ගන්නා ලදී කියලා මේ පුවත වාර්තා කරනවා. වැඩි විස්තර සමගින් එහි තතු වෙtti අලුත්ම තතු වෙtti දිවයින පුවත්පත වාර්තා කරනවා. ඉන් පසුව අනුශාසනස්ථල කිහිපයක් වෙත යොමුවද්දී ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රකාශයක් සටහන් කරනවා. නෝමන් පලිහ වඩන දිවයින මුල් පිටුවේ විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන්න රටම කැමති කියලා එතුමා සඳහන් කරනවා. ඔබ දන්නවාද ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතර තීරණාත්මක හමුවක් ඇතිවන බිහිකරන නව සංධානය පිළිබඳව සහ ඉන් ඉදිරියට කරන කටයුතු පිළිබඳව සාකච්ඡා කරන්නට ඊ දවසේ රාත්‍රී 7ට ජනාධිපති නිල නිවසේදී රැස් වුණා. ඉතින් එහිදීත් මේ කාරණාව මතු කරන්නට ඇති මේ කාරණාව මතු වෙන්න ඇති කියන විශ්වාසය අප සතුයි. නෝමන් පලිහ වඩන ඒ පොත වාර්තා කරද්දී රටේ මේ දවස්වල වැඩිම අවධානයක් යොමු වෙලා තිබෙන්නේ ගරු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහත්මයාගේ ප්‍රකාශය. එතමයි මැති සභේ ඉන්න උදවියගේ කිහිප දෙනෙක්ම කොකේන් භාවිත කරනවා කියලා. දැන් එය තමයි ඔඩුදුවන ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙන්නේ. එහිදී එතුමා ඔන්න ප්‍රකාශයක් නිකුත් කරනවා. CID-යට බාධා වන නිසා හෙලිකලේ නම් ටිකයි මාත් මුත්‍ර සහ ලේන් සාම්පලයක් දුන්නා කියලා රාජ්‍ය ඇමති රංජන් රාමනායක මහත්මයා කියනවා. විශේෂම එතුමා මේ ඊයේ දවසේදී තමයි මාධ්‍යයට මේ ප්‍රකාශය නිකුත් කරන්නේ. එසේ වද්දී එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු පාර්ශවයෙන්
लक्ष्मण किरियल्ल महात्म्या ईट प्रति उत्तर लबा देमिन मेहेम सटहनक सदहन करनवा रंजन दीपु नम लैस्तुवक नै एहेम लैस्तुवक दीला नै अदि तलहा कोन सह अकित पेरेरा दिवेनट मे वार्ता करनवा कोकेन पाविच्चि करन मंत्रीवरुन पिलिबंद प्रकाशयक् कला मिस एआईगे नम लैस्तुवक रंजन रामनायक राज्य अमतिवरया कमिटुवट बहर नोदुन बव सभानायक लक्ष्मण किरियल्ल महात्म्या ईये माध्यमयट प्रकाश कला ए बव तमयि एलिसिन सटहन करन्ने वार्ता करन्ने ඊළඟට බිමල් රත්නායක ජනතා විමුක්ති පෙරමුණේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කරන්ට දෙන ප්‍රකාශයක් ඒ චෝදනාවක් රට ඇමරිකාවට පාවා දෙමින් අත්සන් කළ ගිවිසුම වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා සඳහන් කරනවා රටේ ආරක්ෂාව ඇමරිකාවට පාවා දෙමින් ජනාධිපතිවරයා අත්සන් කළ ගිවිසුම වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට කියලා බිමල් රත්නායක මහතා සභාව කල් දැමීමේ යෝජනාව ගෙනෙමින් ඊයේ පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රකාශය අද එතුමාගේ ඡායාරූපයක් සමගින් දිවින උපුටා ගන්නවා වඩාත්ම මද්ද්‍රව්‍ය පිළිබඳව මත් කුඩු පිළිබඳව කිසිදා නොවිවිරු අන්දමින් කතා බහට ලක් වෙන සහ ඒවා මැඩලන්නට ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රධානව කරන්ට හදන මෙහෙයුම් පිළිබඳව සඳහන් කරද්දී එවන් මෙහෙයුමක් සහ වැටලීමක් පිළිබඳව දිවයින වාර්තා කරනවා ටුවරිස්ට් ගයිඩ් ගේ ගෙදර වාහනේ කෝටි 10ක කුඩු ඔබට පේනවා පොලිස් නිලධාරී මහතුරුන් ඒවා පරීක්ෂාවට ලක් කරන ආකාරය කොච්චිකඩේ පෝරුවට පදිංචි 29 හැවිරිදි සංචාරක මග පෙන්වන්වෙකු සහ සංචාරක රත රියදුරුකගේ නිවසේ සංගවා තිබූ රුපියල් දස කෝටියක් වටිනා හෙරොයින් සහ ඇෂ් නැමැති මිල අධික මද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගන්නට මේගමුව දිස්ත්‍රික් කොට්ටාෂ අපරාධ විමර්ශන එකකේ ස්ථානාධිපති ප්‍රමුඛ නිලධාරීන් සමත් වූ පුවතයි එලෙසින් වාර්තා කරන්නේ ඒ පුවතෙන් පස්සේ තව එක් අනුසරස් සලයක් පමණක් තෝරා ගන්නවා එය සර ධර්මසේන දිවෙන්ට වාර්තා කරනවා ගෝඨා ඇතුළු 7 දෙනෙකුට එරෙහි නඩුව මාර්තු පළමු වෙනිදාට කල්යයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණයේ හමුවේ පවර ඇති නඩුවේ එක් විත්තිකරුවෙකු ඊයේත් උසාවියට පැමිණ නොසිටි බැවින් විත්තිකරුවන්ට එරෙහි එළවී ඇති චෝදනාවලට වැරදිකරු වී ඇද්ද නැද්ද යන විත්තියේ උත්තරවාදී විමසීම සඳහා ලබන මාර්තු පළමු වෙනිදා මේ නඩුව කැඳවන බව තමයි සඳහන් කරන්නේ මේ සියලු පුවත් උපුටා ගන්න දිවයින ජාතික පුවත් පතෙන් දිවයින පුවත්පතේ නනතුරු අපි අවධානය යොමු කරන්නේ අද දිනමින පුවත්පතේ මුල් පිටුව වෙත අද දිනමින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය මැති සභේ කලහකාරී සිද්ධිය මන්ත්‍රීවරු 59කට නඩු පැවරිය යුතුයි විශේෂ කමිටුව තීරණය කරයි රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කරමින් මිරිස් කුඩු ඇතුළු අතට හසුවන පොත්පත් ඇතුළු දෙයින් දමා ගසමින් පාර්ලිමේන්තු දේපළවලට අලාභණි කර කලහකාරී ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් 59 දිනකට එරෙහිව නීතිපතිවරයාගේ උපදෙස් මත නඩු පැවරිය යුතු බව සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත්කල පාර්ලිමේන්තු විශේෂ කමිටුව තීරණය කර තිබෙන බව තමයි වාර්තා කරන්නේ දිනමින පුවත්පත. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු 55ක්, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 3ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී 1ක් පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත උල්ලංඝනය කරමින් දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇති බවත් ඒ අනුව මන්ත්‍රීවරු 59ටම එරෙහිව නිසි පියවර ගත යුතු බවත් මේ කමිටුව නිර්දේශ කර තිබෙන බව තමයි අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කර තිබෙන්නේ. එයින් අනතුරුව අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ඡායාරූප සටහනක් වෙත. ඊයේ සිද්ධ වුණු අමාත්‍ය ධුර වෙනස සම්බන්ධයෙන් මේ ඡායාරූප සටහන. ඊයේ දවසේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නවන අමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපතිතුමන් ඉදිරියේදී උරුම දුන්නා. ඒ ඡායාරූපයයි මේ ඔබ දකින්නේ. ඊන් අනතුරුව ජනමාධ්‍ය සහ මුදල් අමාත්‍යවරයා ලෙස සිටි මංගල සමරවීර මහතා මුදල් කැබිනට් අමාත්‍ය ධුරයේ ජනාධිපතිවරයා ඉදිරියේදී උරුම දුන් ඡායාරූපයත් මෙහි සඳහන්. ඒ අනුව කැබිනට් නවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා දිවුරුම් දෙද්දී මංගල සමරවීර අමාත්‍යවරයා මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස යළි ජනාධිපතිතුමා ඉදිරියේදී උරුම දුන් ඡායාරූප සටහනයි ඒ දින මිනිපුවත්පත වාර්තා කර තිබෙන්නේ. තවත් අනුසිරස්තලයක් තෝරා ගන්නවා මේ අපි ඡායාරූප සටහනට අදාළ වුණේ මංගල සමරවීර ගරු අමාත්‍යතුමාට අදාළ ප්‍රකාශයක් එතුමා උපුටා දක්වමින් කරන ප්‍රකාශයක් සම්බන්ධයෙන් දිනමින පුවත්පත අවධානය යොමු කර තිබෙනවා. කතානායකවරයා ප්‍රජාතන්ත්‍රවාදී සංකේතයයි. ඇමති මංගල සමරවීර රජය සහ රාජ්‍ය සේවයේ නිර්දේශපාලනීකරණය කිරීමට ව්‍යවස්ථාදායක සභාව ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන බවත් ඊටාම කෙටි කාලයකින් එය ක්‍රියාවට නංවන බවත් එහි ඒකායන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට එම සභාවට හැකිවන බව පෙන්눔 කරන බවත් ඇමති මංගල සමරවීර මහතා පැවසූ බව වාර්තා කර තිබෙනවා. ඒ අනුව 2015 වසරේදී සිදු කළ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා පුරවැසියන් සහ අන්තර්ජාතික ප්‍රජාව දක්වූ සුභවාදී ප්‍රතිචාරද ඉක්මවමින් මෙවර මේ කටයුත්ත ප්‍රශංසාවට ලක්වමින් නැතයිද ගරු අමාත්‍යතුමන් වැඩිදුරටත් සඳහන් කළ බව තමයි දිනමින පුවත්පත වාර්තා කර තිබෙන්නේ.
ඉන්න අනතුරුව දින මෙන පුවත්පත් වාර්තා කරනවා තවත් අනුසිරස්තලයක් ඒ ගරු ජනාධිපතිවරයා උපුටා දක්වමින් උමා ඔය ඉදිකිරීම් අගෝස්තු වන විට නිම කරන්න ජනපතිගෙන් උපදෙස් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් මෙම අගෝස්තු මාසයේ වන විට නිම කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස අතිගරු ජනාධිපතිතුමන් උපදෙස් දුන් බව තමයි වාර්තා කරන්නේ අද දින මෙන පුවත්පත. ඉන්න අනතුරුව දින මෙන පුවත්පතේ තවත් අනුසිරස්තලයක් අපි තෝරා ගන්නවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද ප්‍රකාශයක් උපුරා දක්වමින් තමයි මේ වාර්තාව ගෙන ඉන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට පක්ෂ භේදයකින් තොරව එක්වෙමු. 19 වෙනි සංශෝධනීය ඓතිහාසික නීතියක් බව අගමැති කියයි. යනුවෙන් වාර්තා කරනවා රුපියල් ලක්ෂ 560ක වියදමින් ඉදිකළ කරුවලගස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරුණා. එහි චාරූප සටහනක් සමගින් තමයි අග්‍රාමාත්‍යවරයා කරන ලද මේ ප්‍රකාශය අද දින මෙන පුවත්පත උපුටා දක්වා තිබෙන්නේ. තවත් එක් අනුසිරස්තලයක් අපි දින මෙන පුවත්පතෙන් තෝරා ගන්නවා. උතුරේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල එළි දක්වයි. ජනතා සුබසාධනයත් පළාතේ දියුණුවත් දෙකම එකවර ළඟා කර ගන්නා ආකාරයේ පැහැදිලි කරන උතුරු පළාත් ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල ඊයේ උදෑසන කොළඹදී එළි දැක්වුණු බව තමයි වාර්තා කරන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙයවීම මත ස්වාධීන විද්වත් වෘත්තීයවේදීන් පිරිසක් විසින් සම්පාදිත මේ වාර්තාව එළි දැක්වීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් ඊයේ සිදු කෙරුණු බව තමයි අද දින මෙන පුවත්පත වාර්තා කර තිබෙන්නේ. ඉදිරියේදී බිහිවන සංධානය නවලාංඡනයකින් සහ නමකින් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. නව සංධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර මෙම විශේෂ සාකච්ඡාව ඊයේ රාත්‍රී 7ට පමණ ආරම්භ වුණා. ඒ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී. ඊට එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන පක්ෂ නියෝජිතින් හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ නියෝජිතින් කිහිප දෙනෙකුද එක්ව සිටියා. සාකච්ඡාව ඉතාම හොඳයි. අපි බොහොම පුළුල් ප්‍රගතිශීලී දේශප්‍රේමී වමේ පෙරමුණක් ගොඩනැගීම සඳහා අපේ ජනාධිපතිවරු දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් අපි රැස් වුණා. කෙටුම්පත් දෙකක් තුනක් තියෙනවා ව්‍යවස්ථාව හදන්න. ඒක අවසානයකට එන්න අපි පොඩි කමිටියක් පත් කරගත්තා. ඒ වගේම ප්‍රතිපත්තියත් අපි මූලික ප්‍රතිපත්තිය පිළිබඳවත් අපේ කෙටුම්පත් හතරක් පහක් තියෙනවා. එක එක පක්ෂ වලින් හදලා. ඒ ටික එකතු කරලා අපි මූලික ප්‍රතිපත්තියක් හදන්නේ ගොඩනැගෙන සඳහනේ. ඒකටත් කමිටියක් පත් කරගත්තා. එතකොට අද දිනේදී කවුද සහභාගී වුණේ මේ සඳහා සාකච්ඡාවට? අපි කවුරුත් සහභාගී වුණා. හැම පක්ෂිකම වගේ නායක හිටියා. බැසිල් රාජපක්ෂ මහතා අදත් ආවේ නැද්ද? ඒ වෙනුවට තමයි මහින්ද රාජපක්ෂ මහත්තුමා හිටියේ. ඒ වගේම මේ ඩල සලහප්‍ර මහත්තුමා හිටියේ. එතකොට මන්ත්‍රීතුමා කොහොමද මේක කොච්චර කල් යයිද හැදෙන්න? නෑ, ඉච්චර කල් යන්නේ. අපි මේක ඔය මේ ව්‍යවස්ථාව අරමේ ඔය සුමාන දෙකෙන් තුරින් ඉවර කරා. ඒ කියන්නේ කොහොමද නායකත්වයේ කොහොමද දැන් නායකයෝ දෙදෙනෙක්? ඒක පිළිබඳ අපි තීන්දුවක් ගත්තේ නෑ. ඒකේ දෙන්න සාකච්ඡා කරලා තීන්දුව කරගන්න. ඒක පිළිබඳ ගැටලුවක් වෙන්නේ නෑ. ඔබතුමාලගෙත් කීප දෙනෙක් මේකට අකමැතියි කියලා විමල් ඉවරකම මහතා අද කිව්වා. හම අකමැති අය ඇති ඔය හැම පක්ෂෙම. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. මේ වෙනමිට ජනප්‍රිය වෙලා තියෙන පොහොට්ටුව නමින්ද සන්දානේ ඇති? නෑ නෑ, පක්ෂ සියල්ලටම එකඟ වෙන්න පුළුවන් පොදු නමකින් තමයි මේ අලුත් සන්දානේ ගොඩනැගෙන්නේ. මහින්ද මහත්තයා සහ ජනාධිපතිතුමා කොහොමද දැන් සාකච්ඡාව යන අතරතුර එතුමන්ලගේ ඉතාමත්ම ඉතාමත්ම සුහද ඉතාමත්ම බලාපොරොත්තුසහිත සම්බන්ධම ප්‍රගතිගාමි විදිහට ඒ සාකච්ඡාව පැවැතුණා. බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වගේ ප්‍රබලව ඇවිල්ලා හිටියද? ඒ සෑම පක්ෂයකම නියෝජිතයින් සහභාගී වුණා. පුතුමාලගේම ඉන්න සමහරු මේකට අකමැතියි කියලාත් කියනවා. නෑ, ඒ ඔය මාධ්‍යවල තියෙන කාරණානේ. එහෙම එකක් පේන්නේ නෑ. සියලු දෙනාම මේ අලුත් පෙරමුණට, අලුත් බලවේගයට, අලුත් පක්ෂයට, අලුත් සන්ධානයට එකඟතාවය පළ කළා. ඒ තමයි නව සංධානයේ බිහිවීමේ පෙර ලකුණු. අපි සූදානම් වෙනවා තවත් දේශීය පෝතකට අවධානය යොමු කරන්නට. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඓතිහාසික නීතියක් බවත්, එය කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමකට සමාන බවත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගරු අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ආනමඩුව ප්‍රදේශයේදී. අනමඩුව දිසා රෝහල මූලික රෝහලක් බවට පත්කිරීම ඊයේ සිදු කෙරුණේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව අනමඩුව මූලික රෝහල සඳහා නවීන පහසුකම් රැසක් සැපීමටයි රජය පීවරගෙන ඇත්තේ. ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය කියන්නේ ඓතිහාසික නීතියක්. අපි තවත් අලුත් 19 වෙනි සංශෝධනය ගෙනල්ලා ව්‍යවස්ථාදායක සභාව
ඇතිකල්ලා ස්වාධීන කොමිෂන් නියම ලෙස ඇතිකල්ලා ඉදිරියට යන්න උමනායි කියලා. ඒ පිළිබඳ පක්ෂ ભેදයෙන් තොරව මේ විපක්ෂයේ තිබුණ පක්ෂවලත් එවකට ආණ්ඩු පක්ෂයාගෙත් එකම අදහසක් තිබුණා. 19 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක කළා. අපි ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ඇති කරා. අපි සමාජිකයේ මන්ත්‍රීව 3 දෙනා ඉන්න ඕනේ. ඒත් අන්තිමට පාර්ලිමේන්තුවේ මෙයා යෝජනා කළ මන්ත්‍රීව 7 දෙනෙක් ඇති වුණා. ඒ සඳහා දේශපාලන මන්ත්‍රීවරු දේශපාලන නොවන අතර තමයි මේ වැඩ කටයුතු කරගෙන තියෙන්නේ. මේ 19 වෙනි ව්‍යවස්ථාවේ ප්‍රතිඵලය අද පේනවා. ආණ්ඩුවට දොස් කියන්නේ, අපිට දොස් කියන්නේ, පෙළපාලියන්නේ ගිහින් තමන්ට වමනා තොරතුරු ලබා ගන්න ආණ්ඩුවට එක වහගන්න බෑ. විකනාධිපති කොමිසමට යන්න අධිකරණයේ ස්වාධීනත්වයක් තියෙනවා. හැම අංශයේම අද නිදහසක් තියෙනවා. මේ නිදහස ආරක්ෂා වෙලා තියෙන්නේ 19 වෙනි සංශෝධනය නිසා. පාර්ලිමේන්තුව තුලදී පසුගියදා පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩුවලින් පහර දීම ඇතුළු කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය වෙනම පරීක්ෂණයක් සිදු කරන බව ගරු කතානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ එම සිද්ධියට අදාළව පත්කිරුණු කමිටුවේ වාර්තාව ඊයේ සභාගත කළ අවස්ථාවේදී. නමුත් ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ සභා ගර්භය තුල සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් පිටස්තර පාර්ශවයක් පරීක්ෂණ සිදු කිරීම සුදුසු නොවන බවයි. මේ සිද්ධි සිදු වුණේ පාර්ලිමේන්තු සභා ගර්භය තුල. ගර්භය තුලදී සිදුවෙච්ච සිදුවීම් පිළිබඳව පිටස්තර ආයතනයකින් පොලිසියෙන් පරීක්ෂණ පැවැත්වීම අපි දන්නේ සුදුසු නැහැ කියලායි. ඔබතුමාට බලය තියෙනවා දඩුවම් කරන්න බලය තියෙනවා. පාර්ලිමේන්තුවේ බලය පොලිසියට යවලා පොලිසියට බාර දීලා මේ කටයුතු කිරීම එතරම් හොඳ නැහැ කියන එකයි මගේ මතය. මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ගරු විපක්ෂ නායකවරයා ප්‍රශ්නයක් මතු කළා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අපරජයේ පැවති සමයේ දේශපාලන බේදකින් තොරව පද්ධාරින් නැතුළු සුදුසුකම් ලත් සේවකීන් රැසක් අදාළ තනතුරු වලට බඳවා ගත් ඉක්මමයේ ලාභ ලබන ආයතනයක් බවට පත්වීම ඊ ප්‍රතිඵලයක් වුණි. ඒත් මෙවැනි විතර වැරදි උසස් වීම ලබා දීම නැවත අරඹය. නියදුරු කොන්දොස්තරහා කාර්මික සේවා තනතුරු වල විශ්ින සුදුසුකම් සපුරා නැති පිරිස් නීත්‍යානුකූල නොවන අයුරින් විධායක ශ්‍රේණි තනතුරු ප්‍රදානය කොට සුදුසුකම් ලත් සේවකීන් ඔවුන්ගේ තනතුරු වලින් ඉවත් කිරීමෙන් සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ නැවත පාඩු ලබන තත්වයකට පත් කිරීමකි. මෙවැනි තත්වයක් ලංකාවට උදා වුණොත් जनपोषण रजेटे भार्यवे लुकू पिंतूर गहलाबा के देश पालन पक्षे पोहटे महा විශාල රැස්වීමක් කරා රජයේ හිටම කෙනෙක්ම අවභාවිතා කරන්නේ ඕඩර් ප්ලීස් රජයේ දේපවල ඔබතුමාට බෑ දේශපාලන පක්ෂ මේ ගිය සතියේ කරේ නෑ වැඩි වෙන ගරු අනුරජ ජනාගේ මැතිතුමා ප්‍රතිවරුන් කොකෙන් භාවිතා කරනවාද යන්න පිළිබඳව බොහෝ රටවැසියන් මේ දිනවල පසුවන්නේ මහත් විමසිල්ලෙන්. මේ සිදුවීම සමාජගත වීමට මුල් වුණු ගරු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඒ ගැන විමසන එක්සත් ජාතික පක්ෂයේ පරීක්ෂණ කමිටුවට ඊයේ දවසේදී මුල් වරට කැඳවනු ලැබුවා. එමෙන්ම ගරු රාජ්‍ය අමාත්‍යවරයා තමන් කොකෙන් භාවිතා නොකරන බව වෛද්‍ය පරීක්ෂණයකින් ඊයේ ඔප්පු කර මාධ්‍ය හමුවේ පෙන්වුවා. ඇතම් ගරු මැති ඇමතිවරුන් පවා මද්‍රව්‍ය භාවිත කරන බවට ගරු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මුලින්ම හෙළිදරව් කළේ පහුගිය 11 වෙනිදා කුරුණෑගලදී. කොකේන් බොන කැබිනට් ඇමතිවරු පවා ඉන්න බව මම මේ අවස්ථාවේ කියනවා. ඊට පසුවත් අවස්ථා කිහිපයකදීම ඔහු ඒ ගැන ප්‍රකාශ කිරීම නිසා පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී තීරණය කෙරුණේ එහි සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමට කමිටුවක් පත් කිරීමටයි. ඒ කමිටුවේ සභාපතිවරයා ලෙස ගරු අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පත් කෙරුණු අතර සිසු සමාජිකයන් වූයේ ගරු රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ, ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර යන මහත්වරුන්. එම කමිටුව ඊයේ උදෑසන 9:30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පළමු වරට රැස්ුණා. රංජන් රාමනායක ගරු රාජ්‍ය අමාත්‍යවරයා පැය භාගයක පමණ කාලයක් තිස්සේ කමිටුවේ සු ප්‍රශ්නවලට උත්තර දුන්නා. එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තර වැඩ අපිට දුන්න ප්‍රකාශය අපි ගරු අගමැතිතුමාට අදාන්දවට අද සම්බෝධෙන් දෙනවා. නාම ලේඛනයක් බාර දුන්නා නේද? ඒක ඒක කියන්න බෑ. රටේ අහිංසක දරු පරපුරට වෙන හානිය ගැන හිතලා මේ ලිස්ට් එක දිලිලි ලබා දෙන්න. ඉන්වෙස්ටිගේෂන් වලට හානියක් නොවේ. මම චෝදනා කරන්නේ මෙතන ඉන්න අයට හින්දා මේ අය මගේ නඩු අහන එකට තේරුමක් නැහැ. මේක ස්වාධීන කණ්ඩායමක් කරන්න ඕනේ. නමුත් පාර්ලිමේන්තු සංකීර්ණයෙන් ඉවතට පැමිණි රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙවැනි
මේ අධිකරණ ඇමතිතුමා කියලා තියෙන කතාව ලංකාවේ හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයා කැබිනට් ඇමති කුඩු ගහන මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ ඉන්නවා මෙම ප්‍රකාශයෙන් අනතුරුව ඔහු පෞද්ගලික රෝහලකට ගියේ කොකීන් චෝදනා ගැන ගරු මැති ඇමතිවරුන්ට එල්ල වෙන චෝදනාවලට පිළිතුරු ලබා දී හැකි ක්‍රමයක් පෙන්වා දීමටයි අනිත්‍යයත් මේ වගේම වොලන්ටියර් ඇවිල්ලා මේක දුන්නා නම් හොඳයි අපේ ඉන්නේ සුළු පිරිසයි පොහොට්ටුවේ ඉන්නවා 10ක් 15ක් අතර ගානක් එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කණ්ඩායමේ ඉන්නවා කීප දෙනෙක් විමල් වීරවංශ මහත්මයාගේ දෙදෙනෙක් වගේ ඉන්නවා මේ වගේ බොහෝ දෙනෙක් ඉන්නවා එක්සත් ජාතික පක්ෂයේ 3-4 දෙනෙක් ඉන්නවා ඊයේ සවස ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබුණා ඉන්තහවරු වී ඇත්තේ රංජන් රාමනායක ගරු රාජ්‍ය අමාත්‍යවරයා කොකීන් භාවිත නොකරන බවටයි මාගිතනේ තුමාගේ ඒ නම් ලයිස්තුව පිළිබඳව තමයි රටේ සීලු දිනාගේම අවධානය යොමු කළා තියෙන්නේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුල සිටින අපේ ගරු මන්ත්‍රීවරුන් එමතුරුන් වඩාත් අවධානය යොමු කරලා තියෙන්නේ ඒ ලිස්ට් එක සම්බන්ධයෙන් වන්නට පුළුවන් සීලු කරන සමගින් අප අද දවසේ සන්නද්ධයි අපි තවත් තොරතුරු කියනවා මේ විරාමෙන් පසුව ගල් රත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයන් දෙදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළව තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා මේ සිද්ධියට අදාළව පරීක්ෂණ කටයුතු සිදු කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ අතර ඊයේ වලස් මුල්ල ප්‍රදේශයෙන් මේ තරුණයින් දෙදෙනා ගැන හෝඩුවාවක් ලැබී තිබෙනවා මේ ඡායාරූප දෙකේ ඉන්න රසින් චින්තක සහ මංජුලා අසේල කියන දෙන්නව කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගියේ පහුගිය මාසේ 23 වෙනිදා මේ දෙන්නගෙම ගෙවල් වෙලා අය දිගින් දිගටම කිව්වේ මේ අයෝ පැහැරගෙන ගියේ පොලිස් නිල ඇඳුමින් ආපු පිරිසක් කියලායි අම්මා තමයි මට ඇවිල්ලා කිව්වේ පුතේ මංජු මේ අරන් ගියායි කාර්ය එකනුයි වෑන් එකනුයි ඇවිල්ලා පොලිස් ෂූට් ඇඳලා පොලිස් තාම උදාරන් ඇවිල්ලා තමයි අරන් ගියේ මේ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය හරි විදිහට හොයලා බලන්නේ නැති බවට මේ අය දිගින් දිගටම චෝදනා කළා आगे अतक नति तमंगे आदरणीय पियवर इन मे दरुपेट इन्े अंडू कंदुलीन මගේ දොස් නදුව මට දෙන්න ඉන්නේ හැමදාම මේ මට ඔයා දෙන්න අනවන්දන නොයදල නෑනේ මේ අතරතුර රසින්ගේ සහ මංජුලගේ ගෙදර අයට ලියපදිංචි තැපෑලින් ලැබුණු ලියුමක සඳහන් වෙලා තිබුණේ නූපේ පොලිසිය නිලධාරීන් පිරිසක් මොවුන් දෙදෙනා පැහැරගෙන ගිහින් මරා දාලා කියලායි එලිපිය මාත්‍ර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරියෙකු එවුවා කියලත් ඒකේ සඳහන් කරලා තිබුණා. තරුණයෝ දෙන්නට වෙච්ච දේ ගැන හොයන වැඩේ පොලිස්පතිතුමා පැවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඒ වගේම දකුණු පළාත බහිරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාව වහාම ක්‍රියාත්මක වෙන පරිදි කොළඹට මාරු කිරීමටත් පියවර ගැනුණා. සිද්ධිය ගැන පරීක්ෂණ ආරම්භ කරපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දකුණු පළාත විශේෂ ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්තද සිල්වාව සැකපිට අත්අඩංගුවට ගත්තා. ඒ පහුගිය සඳුදා. එම ඒකකයටම අනුයුක්ත 26 හැවිරිදි උප පොලිස් පරීක්ෂක විරාජ් මදුශංකත් ඊයේ අත්අඩංගුවට පත් වුණා. මේ අතර වාරයේදී ඊයේ ආරංචි වුණේ මේ තරුණයන්ගේ පවුල් දෙකේ අයට දරා ගන්න බැරි තොරතුරක්. ඒ රසීන් වයි මංජල වයි ඝාතනය කරලා පුලුස්සර දාලා කියන ආරංචිය. ගල් අක්මීමන ගුණාමුල්ලියේ නිවසකදී මේ තරුණයන් දෙදෙනාට පහර දීලා ඝාතනය කරලා කියලයි ඊයේ අතරංගුවට ගත්ත උප පොලිස් පරීක්ෂකවරයාගේ පාපොච්චාරණයේදී හෙලි වෙලා තියෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණා. මේ පුද්ගලයන් දෙදෙනා ඝාතනයට ලක්වීමෙන් අනතුරුව පුලුස්සා දමන ලද බව කියන ස්ථානයක් එම ස්ථානයටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සොයා ගැනීමට කටයුතු කළා. ඒ අනුව මියගිය තරුණයින් දෙදෙනා පිළිබඳ හෝඩුවාවක් සොයා පොලිසිය මහේස්ත්‍රාත්වරයා සහ රස පරීක්ෂකවරයා ඊයේ වලස් මුල්ල මැදගංගොඩ හැවෙන්දිනිය රක්ෂිතයට ගියා. එහිදී දැකගන්න ලැබුණේ රක්ෂිතයට අයත් තුම්මෝදර නම් ස්ථානයේ සිඳී ගිය කුඩා ඇලමාර්ගයක් අසල පිලිස්සුණු අස්ති කොටස් කිහිපයක් තිබෙන ආකාරයයි. මේ අස්ති කොටස් ඊයේ පස්වරුවේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂාවට ලක්කලේ මෙලෙසින්
අපි අද දවසේ වැඩසටහනින් චපිකා විවිධ තොරතුරු ගැන කතා කරනවා සහ විවිධ පුද්ගලයන් පිළිබඳව කතා කරනවා. ඒක තමයි විශේෂත්වය වන්නේ. ඒකට හේතුව ඇතැම් විට මෙය නරඹන පිරිස අපේ ග්‍රාහක කොට්ටාෂය බවට පත්වන්නේ, ප්‍රේක්ෂක කොට්ටාෂය බවට පත්වන්නේ දරුවන් පමණක් නොවේ. වැඩිහිටියන් ඒ වගේම විවිධ ක්ෂේත්‍රවල ඉහළ තලවේ ඉන්න උදවිය නිසා මේ සීළු දෙනාටම ගැළපෙන්න අපි කතා කරන්න හැපේ. සහ ඒ සියල්ලක්ම අපි අවධාරණය කරන්න හැපේ. ඔය අතරතුර අපිට බොහොම අපූර්වයෙන් හඳුනා ගන්න පුළුවන් කමක් ලැබෙනවා මේ රටවල් ලෝකේ සහ සිතුවිලි වෙනස් කළ හැකි ශක්තියන් තියෙන උදවිය පිළිබඳව. මම හිතන්නේ ඉතාම ආසන්නතම උදාහරණය තථාගතයන් වහන්සේ. උන්වහන්සේගේ ඒ දේශනාව හරහා මොන තරම් විපර්යාසයක් ලෝකෙ පුරාවට වෙනවද? අද නොවේ. තව මතුමතුරත් ඒ වෙසේ වෙයි. ඉතින් එවන් වූගේවල් කතා කරද්දී අපිට මෙහෙව් කතාවලටත් යොමු වෙන්න වෙනවා. අනිවාර්යෙන් චන්දන සඳහන් කළ විදිහට විවිධ පුද්ගලයන් සමාජයේ ජීවත් වෙන පුද්ගලයන් ගත්තම අපිට වගේම චන්දන මේ අහන බලන හැමෝටමත් විවිධ වූ ශක්තියින් අපේ ජීවිතයේ ජයග්‍රහණ වෙනුවෙන් අපේ ජීවිතය යහපත් ආකාරයෙන් සාර්ථක ආකාරයෙන් ගෙනියන්නට උදව් උපකාර වෙනවා. ඉතින් ඒකෙන් අපි හැම වෙලෙම දක්කරන එක මං හිතන්නේ බොහොම වැදගත් චන්දන. ඉතින් අපිට වගේම තිලිනිටත් ඔබේ ජීවිතේ නොවෙනස් වූ ශක්තියක් අනිවාර්යෙන්ම ඇති. ඔව් අනිවාර්යෙන්ම මං හිතන්නේ මගේ ජීවිතේ වගේම අපි හැම දෙනාගේම ජීවිතවල සදා නොවෙනස් ශක්තියක් බවට පත් වෙන්නේ අපේ දෙමව්පියන්, අපේ අම්මා තාත්තා. ඉතින් ඒ අයගෙන් ලැබෙන ශක්තිය හැමදාමත් ඒ විදිහමයි. කෙනෙක් උපදින දවසේ ඉඳන් මිය යන තෙක්ම අපි බලාපොරොත්තු වෙන අපිට මේ ශක්තිය ලැබෙනවා නම් කියලා. ඉතින් මේ කතා කරන මට වගේම අපි කතා කරන අපි තුන්දෙනාට වගේම බලන් ඉන්න ඔබෙත් ශක්තිය බවට අනිවාර්යයෙන්ම පත් වෙනවා ඇති ඔබේ මව සහ පියා. එහෙම නේද චන්දන? ඉතාමත් වටිනා කියන සත්‍යයක්. ඒ සත්‍යයෙන් පිට පනින්න මේ ලෝකෙ කිසිදු මනුසතෙකුට බෑ කියන විශ්වාසය අපසතුයි. ඉතින් ඒ ගැන කියද්දී තිලි ඒකටම ඈඳෙන සැසදෙන පුදුමාකාර ශක්තියක් නිසාවෙන් පුදුමාකාර නිර්මාණයක් බිහිවුණු කාරණාව පිළිබඳව සඳහන් කරනවා. අපේ රටේ සංදේශකාව්‍ය ඉතිහාසය පිළිබඳව කතා කරද්දී සැළලිහිණි සංදේශයට හමුවන්නේ අද්විතීය තැනක්. විශේෂයෙන්ම සිංහල භාෂාව උසස් පෙළට හදාරන දරුවන්ට පවා මෙය සංදේශකාව්‍යයක් ලෙසින් තමන්ගේ පෙළ පොත්වල සඳහන් වෙනවා, සටහන් වෙනවා. විශේෂයෙන්ම එහිදී ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ තමයි මෙහි රචකයා බවට පත්වන්නේ. අපේ රටේ රාජධානි ඉතිහාසයේ සංක්‍රමණය පිළිබඳව කතා කරද්දී කෝට්ටේ යුගයේ තමයි වඩාත්ම මේ ග්‍රන්ථකරණයට වඩාත් නැඹුරු වන ඉතිහාසයක් පිළිබඳව ඉතිහාසගත සාක්ෂි සපයන්නේ. එෙහිදී භාෂා හයකට ඉතාමත්ම පුදුමාකාර හැකියාවෙන් යුතු මේ රාහුල හිමියන්ගේ ඒ කවීත්වය, කවිගුණය, උන්වහන්සේගේ මේ සාහිත්‍යයට ලැබි ශක්තිය, ඒ විභව ශක්තිය මං හිතන්නේ අවසානයේදී සැළලිහිණි සංදේශය කියන මහා කාව්‍ය අපේ රටට පමණක් නොවේ ලෝකෙට ඉතිරි කරනවා. විශේෂයෙන්ම සරද සුලකල කුරු මියුරු තෙපලෙන් රඳන ඔබට මතක නම් සැළලිහිණි සංදේශය කියවා තිබෙනවා නම් කිසියම් දිනක එසේ තමයි ඒ ආරම්භ වන්නේ. මග වැනුම් විවිධ ඉසව් පිළිබඳ වර්ණනාවන් කාන්තාවන්ගේ ලාලිත්‍ය පවා උන්වහන්සේගේ මේ සාහිත්‍ය පෝෂණය ඔයසේ නම් කවිත්වයට අදාළ වෙනවා. ඉතින් එදා උන්වහන්සේ සැළලිහිණි සංදේශයේ රචනා කරපු කෝට්ටේ යුගයේ ඒ ස්ථානය අදටත් වර්තමානයේ දකින්න පුළුවන්. එය ඔබට ඇතැම් විට ඇසුවාම පුදුම වෙන්නට පුළුවන්. අන්න ඒ ඉසව්ව, අන්න ඒ ස්ථානය පිළිබඳවයි අපි මේ හොයා බලන්නේ. සැළලිහිණි සංදේශය කියන්නේ මෙරට බිහි වූ වඩා නිර්මාණශීලී සංදේශ කාව්‍යයක්. සරද සුලකල කුරු මියුරු තෙපලෙන් රඳනා රජ කුල රහස මෙතිනිය සියනිහි සැළලිහිණි සඳේ. හයවන පරාක්‍රමබාහු රජුගේ දියණියක් වූ උලකුඩේ හෙවත් ලෝකනාථ දේවියට රජකමට අවශ්‍ය පුත්‍රවණක් කෙළණී බිභීෂණ දෙවියන්ට ලබා දෙන ලෙස ආයාචනා කරමිනුයි මෙම සංදේශය නිර්මාණය වී ඇත්තේ. මෙම ගමනේදී හමුවන බොහෝ දෑ සැළලිහිණි සංදේශයේ වර්ණනා කර තිබෙනවා. ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සැළලිහිණි සංදේශය රචනා කරපු ස්ථානය සොයාගෙන තමයි අපි මේ ආවේ. මේ තියෙන්නේ ඒ ස්ථානය. දැන් නම් මේක පාසලක්, ඒ කාලේ මේක පිරිවෙනක්. ඒ කාලේ උන්වහන්සේ මෙහි ඇතුළත ස්ථානයක තමයි සැළලිහිණි සංදේශය රචනා කරලා තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු ඒ ස්ථානය කොතනද කියලා. නිලුදලද සිඳ බෝදිගු වරල නිලු නිලුද වට බිඟු පෙළ අද තඹර නිලු වන දෙවුලියෝ නොකළොද සවන අබරණ
එන මග දුකෙක් නොයිද සබඳිනි කලන ෂඩ්භාෂා පරමේශ්වර තොටගම්මේ ශ්‍රී රාහුල හිමියන් සැලලිහිණි සංදේශය රචනා කරපු ස්ථානය හරියටම මෙන්න මේ ස්ථානයි මේ ස්ථානයේ මේ තියෙන නාගසය අට ඉඳගෙන තමයි උන්වහන්සේ සැලලිහිණි සංදේශය රචනා කරලා තිබෙන්නේ අදටත් මේ නාගස බොහොම සුරක්ෂිතව මේ ස්ථානයේ දක්නට ලැබෙනවා මෙම ස්ථානය දැනට පාසලක් වුණාට සංදේශය රචනා කළ කෝට්ටේ යුගයේදී මෙය පිරිවෙනක් 1822 තමයි චර්ච් මිෂනරි සොසයිටිය විසින් මේ පාසල ආරම්භ කරලා තියෙන්නේ. ඒ මේ පාසල ආරම්භ කරන ප්‍රථමයෙන්ම මේ පාසල තිමිල පාසලක් හැටියට නෙමෙයි තියලා තින්නේ මේක එරබත්තොට පිරිවෙන. එරබත්තොට පිරිවෙන. මේ පිරිවෙනේ වැඩවාසය කරපු අපි කවුරුත් දන්නා අඳුනන අහලා තියෙන තොටගමී ශ්‍රී රාහුල හිමිපාණන් වැඩවිසු භූමි භාගය තමයි මේ. ඔබ දැන් මේ ඉන්න ස්ථානයේ තමයි ඒ රාහුල හිමියන් සැල්ලීනි සංදේශ කාව්‍ය මේ ස්ථානයේ තමයි ලියවිලා තියෙන්නේ. ලකල පුලුලු කුල බඳමිනි මෙවුල්ලා සමගරන් සලබරෙවුදි වෙවුල්ලා වයන පාදට තබමින් පාද කමල්ලා රංගන ලඳුන් බලරු සිරි සියල්ලා රාහුල හිමියන් එකල සැලලිහිණි සංදේශයේ රචනා කරන කාලයේ තිබුණු ගම්වලට එදා කියූ නම් නෙවෙයි අද කියන්නේ කෝට්ටේ පාර දිගේ එනකොට අපිට ඉස්සලාම හමු වෙන්නේ අඹගහ හන්දිය ඊළඟට අඹගහ හන්දියෙන් තව පොඩ්ඩක් ඉස්සරහට එනකොට තියෙනවා අපිට හොඳට පේනවා මහානියර කියලා එතකොට මේ මහානියර ප්‍රදේශයේ තමයි මස්කෙලිය කියලා උන්වහන්සේ ආරම්භ කරේ මොකද මසුන් ක්‍රීඩා කරන අවස්ථාවක් පෙන්වන පොඩි විලක් තිබුණා ඒ විල තමයි මස්කෙලිය කියලා උන්වහන්සේ ඒ සංදේශයට ඇතුළත් කරේ ඊළඟට අද අපි භාවිතා කරන IDA ඡන්දිය IDA ඡන්දියෙන් එනවා ඇවිල්ලා හැරෙනවා කෙලින්ම තියෙන පාරට එතකොට IDA ඡන්දිය කියන මේ ස්ථානය අද අපි කියනවා ගොතටුව කියලාත් නම් කරලා තියෙනවා එතකොට එතන තමයි ගොඩාක් දුරට වෙල හෙළඳාම් කරන කණ්ඩායම් ජීවත් වුනේ ඊට පස්සේ එතනින් පල්ලෙහාට බැහැලා අවසන් වෙන්නේ කොහිලවත්ත කියන හරියෙන් අද කාලේ කොහිලවත්ත කියන හරියේදී තමයි කැලණිපුරයට සමීපව උන්වහන්සේ පුරවර්ණාව කියලා එකක් අවස්ථාවක් ගත්තේ කුළුඹ ප්‍රදේශයේ ඉන්න ඔබට නම් සැලලිහිණි සංදේශයේ රචනා කරපු ස්ථානය දැක බලා ගන්න නම් හරිම ලෙහෙසි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේට ඇවිල්ලා ශ්‍රී ජයවර්ධනපුර පිරිමි විද්‍යාලයට යන පාර ඇහුවා නම් ඕන කෙනෙක් පෙන්නාවි. පාසල ඇතුළේ තමයි සැලලිහිණි සංදේශය රචනා කර ස්ථානය පිහිටා තිබෙන්නේ. වඳිමින් සවස නල හැසිරෙන දිග තුවල සොබමන් සුනිල් මිනි නිල් නුඹ තුර විපුල පතසන් අවර ගිරි නැටියෙන් වැටෙන කල විලිකුන් සුරත් ඵල වැනි වේ රිවි මඩල අද දවසේ වැඩසටහන ආරම්භ කරලා අපි බොහෝ තොරතුරු මේ වෙන විට ඔබ වෙත සමීප කරවමින් සිටියා. අපි මේ ළඟට චන්දන සෝදානම් වෙන්නේ අද දවසේ පෙළ ගැහුණු හැටි නැවතත් මතක් කරන්න. ඔව් අපි යනුව වැඩිම අවධානයක් යොමු කළ පුවත් පිළිබඳව සඳහන් කරති. නව ලකුණකින් නව සඳහනයක් ඇරඹීමට ජනපති හා විපක්ෂ නායක හමුවේදී සැලසුම් කෙරුණ බව සඳහන් වෙනවා. ඒ වගේම පන්නේපිටි අරලිය උයන ප්‍රදේශයේදී සිදු වූ වෙඩිතැබීමකින් 35 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වෙනවා. ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කරනවා. ඒ වගේම තමයි
රිලවුන් නිසා දුක් විඳින ගම්මානයක තොරතුරුත් අද දවසට වාර්තා වෙනවා. ඔවුන්ගේ දුක් අඳෝනාව දුක් කතන්දරෙත් ඔබට අපි කියන්න කල්පනා කරනවා. ඒ වගේම විදේශ පුවත් වෙත අවධානය යොමු කරද්දී බ්‍රසීල දේශ සීමාවේදී වෙනසුවලානු ආරක්ෂක අංශ හා සිවිල් වැසියන් අතර ගැටුම් උග්‍ර අතට පත් වී තිබෙනවා. ඒ දේශපාලනික අර්බුදය පිළිබඳවත් අපි ඔබට කියන්න කල්පනා කරනවා. ඒ වගේම තමයි ක්‍රීඩා පුවත් වෙත යොමුවද්දී ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තොරතුරු පිළිබඳවත් අපි ඔබට කියන්න කල්පනා කරනවා. कैगल रनवल प्रदेश कलक सिट सिदुकरगिनिगे रतवाहन कुटस्कर अलविकिरिमे जावारमक सुनुमुल हेलिकर गरीमट कैगल पोलीसिय समात्वेति बेनवा किसी वितात जावारम करुआन सोया रनवल प्रदेश सिदुकल वेटले मकात्रतुर प्रधान जावारम करु पनागो सतिबवाई वार्ता वान्ने दिवे विविध प्रदेश पेहरगन लबन त्रिरूद रतु रतवाहन कोटास्कर अलविक्रीमे जावर मिलबदव कैगल पुलिस मीट मास कीपेट पेमिनली रसावा इम पेमिनलीवल अणु जावर करवन सोया कैगल पुलिस वेटलीम कीपियाम आरंभ कर वेटली पसुगिय दासीदुकरण लभुवे रनवल प्रदेश रतवाहन अलुत्वेडिया करनी स्थानीय कदे වැටලීම සිදු කරන අවස්ථාවේ ජාවාරම් කරුවන් පලා ගොස් තිබෙනවා. එමේ ස්ථානයේ තිබූ රතවාහන අංක තහඩු පරීක්ෂා කිරීමේදී අනවර්ණී වී ඇත්තේ මහනුවර සහ පේරාදෙණිය ඇතුළු ප්‍රදේශ කිහිපයකින් පැහැරගනු ලැබූ ත්‍රිරෝද රත්වලට අදාළ අංක තහඩු ඒවායේ සවිකර ඇති බවයි. එලෙස පැහැරගනු ලැබූ ත්‍රිරෝද රත කොටස් කර අලෙවි කිරීමේ ජාවාරම කලක සිට මේ රතවාහන අලුත් වැඩියා කරන ස්ථානයේ සිදු කරගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙම ජාවාරමට සම්බන්ධ පලාගිය සැකකරුවන් සොයා කෑගල්ල පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සූදානම් වන්නේ අපි දවසේ වාසනාව උදා කරගන්න විදිය ගැන කියන්න. අද ශනිදාව. සතියන්තය ලැබෙන්නේ අද. එනිසා මාකට් එකට යන ඔබට මම හිතන්නේ පුංචි රුපියල් 20ක් වියදම් කරලා දවසේ වාසනාව උදා කරගන්න පුළුවන් නම් අද දවසයි සුබ වන්නේ. අද දවස තමයි හොඳම නැගත තියෙන්නේ. අද දවස තමයි ඔබව ජයග්‍රහණය කරන්න කියලා හිතාගෙන ඉඳ බහැලා මෙන්න මේ වැඩේ කළොත් හරියටම හරි. ඔව් මේ වැඩේ ගැන ඔබේ ජයග්‍රහණය කරාගෙන යන කාර්යය ගැන ඔබට මතක් කරන්න ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ අනුව ජාතික ලොතරැයි මණ්ඩලය අද ශනිදාවේ ලොතරැයිපත් හතරක් දිනුම් අඳිනවා. ඒ තමයි ජාතික සම්පත, සුපිරි වාසනාව, ගොවිසිත සහ අද දවසින් මේ සෝදානම තවත් දේශීය පොතක් වෙත ඔබේ අවධානය යොමු කරන්නයි. पणपिटिय देपानम मार्गे अरलियोयन प्रदेशेदी किसियां पिरिसक विसिन सिदुकले विडित बीमकिन पुद्गिलेक जीविताक्षेट पत्वति बिनवा मिलेस गहतने करयत्ते कोलंब कोटहेन सुनेत्रा मावते पदेंची पुद्गिलेकु बवाई महारगम पोलीसिय पवसुवे पन्नीपिटिये देपानम अरलिय उयन प्रदेशेदी पुद्गिलेकु विडितबा गहतने करयत्ते ई रात्री 11:45ट पमन මේ පිළිබඳව මහරගම පොලිසියට පුද්ගලිකු ලබා දුන් දුරකථන ඇමතුමකට අනුව මහරගම පොලිසිය සහ නුගේගොඩ අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළා. ඝාතනය කළ පුද්ගලයාගේ සිරුරේ පපු ප්‍රදේශයේට වෙඩි ප්‍රහාර දෙකක් එල්ලව ඇති අතර දෙපා සහ දියත්වල කැපුම් තුවාල කිහිපයක්ද දක්නට ලැබෙන බවයි මහරගම පොලිසිය පැවසුවේ. පොලිසිය සැකපල කරන්නේ මෙම පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් සිටියේදී හෝ වෙනත් ස්ථානයක සිට රැගෙන විත් මෙම ස්ථානයේදී වෙඩි තබා ඝාතනය කර ඇති බවටයි. මෙම ස්ථානයේ තිබී මිලිමීටර 9 වර්ගයේ හිස් පතුරුම් කොපු දෙකක්ද සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. ඝාතනයට ලක් වෙත්තේ කොළඹ කොටහේන සුනේත්‍රා මාවතේ පදිංචි 35 හැවිරිදි පුද්ගලෙක්. මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මලසිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදු කරන බවයි මහරගම පොලිසිය පවසන්නේ. කුරුණෑගල රුවන්ගිරි කන්ද රක්ෂිත යවට ගම්මාන රසක් පවතිනවා. එම ගම්වැසියන් රිලවුන් නිසා මේ දිනවල පීඩාවට පත්ව ඇති බව තමයි අපිට වාර්තා වෙන්නේ. මේ හේතුවෙන් ගම්වැසියන්ගේ ජන ජීවිතයට එළවී ඇත්තේ විශාල බලපෑමක්. මේ ඒ ගැන තොරතුරු. කුරුණෑගල රුවන්ගිරි කන්ද රක්ෂිත යවට ගම්මාන රසක් පීඩා තිබෙනවා. හේන ගෙදර, ලංකාරං ගෙදර, බොගමුල්ල ආණ්ඩි ගෙදර කඩදුන්න යන ගම්මාන ඒ අතර වෙනවා. මේ සෑම ගම්මානයක්ම වගේ මේ වන විට රිලවුන්ගේ ග්‍රහණයට නතු වෙලා අවසන්. රක්ෂිතයේ සිට ගම්මාන වලට පැමිණෙන රිලවුන් නිවෙස්වල උළු ගලවා නිවාස තුලට ඇතුළු වී බත් මුට්ටි පවා රැගෙන යන බවයි ගම්වාසීන් පවසන්නේ.
වත්තේ පොල් ගහක් තියෙන්න දෙන්නේ නැහැ. ඔක්කොම කුරුම්බා බීලා කඩලා විනාශ කරනවා. ගෙට පයින්නවා. උළු කැට කඩනවා. ගෙයි විනාශ කරනවා. බත් මුට්ටි හිටන් උන් උස්සගෙන යනවා යන්ට. ගෙයි ජරා වාස කරනවා. බඩු මුට්ටුවක් තියන්න බෑ. ඔර්ලෝසුවක් තියන්න බෑ. ඌව කඩලා බිඳලා විනාශ කරලා දාලා යන්නේ යන්ට. ඉතින් මේකෙන් අපට විශාල කරදරයක් වෙලා තියෙනවා. මේ බලන්නකෝ අර මේ සේරම උඩ කුඩු කරලා, වහලවල් කුඩු කරලා, උළු කැට පොඩි කරලා. මොන කරදරයක් තියෙනවද කියන්න දන්නේ නෑ අපිට. සීනි කිලෝ එකම මගේ අරගෙන ගිහින් වහල උඩට. බෝතලේ අරයි බෝතල් අරයි යනවා. කෙරවරණ පිගන් කෝප්පා. අනුකෝප්පා මේක උඩ ඇති තේරම ගනිනවා විජිත විජිත රිලව් කරදරේ නිසා අපි දරුවෝ ගේන්න ඉස්කෝලට පවා යන්න ඕනේ එහෙම ගියේ නැත්නම් රිලව් ළමයින්ගේ බෑග් වලට පයින්නවා ඉතින් ළමයිට සපා කණ්ඩත් ඉඩ තියෙනවා ඒ හින්දා අපි අනිවාර්යෙන් ළමයි ගන්න පාසල් ළඟට යන්න ඕනේ මොනේ ප්‍රශ්න තිබ්බත් අපි එතෙන්ට යන්නත් ඕනේ අපේ ගෙවල් රැක ගන්නත් ඕනේ ජනේලයක්වත් ඇරලා තියා ගන්නත් බෑ රිලව් ගෙට පයින්නවා මේ හැමතැනම තිබ්බේ උළු ඒවා මේ පාතට ඇදලා එයාලා ගෙට රින්ගන්නේ බලන්නේ දැන් බැරිම තැන උළු බිඳිලා උළු ගන්න තරම් වත්තක්කම නැහැ. ඒ හින්දා මේ පොල්ලතු දාලා බැඳලා තියෙනවා. තකරන් තියෙන්නේ ඒ තකරන් වලින් උළු චුට්ටා අර සිමින්චි දාපු කොටස් කැඩුච්චාම එයාලා මේ ගලවෙනවා. ගලවලා හින්දා එතනින් පයින් හින්දා තමයි තකරම දාලා බැඳලා තියෙන්නේ. වේරෙන්න බැ මේ රිලුගෙන් අපිට මේ ගේ තියෙන එකක්වත් තියන්නවා. ජනේලයක් දොරන්නම් කවදාවත් අරින්නේ නැහැ. ගහක් ගොලයක් තියන් මොකවත් තියන්න දෙන්නේ නැහැ. ගේ ඇතුලේ බත් මුට්ටි හිටන් උසගෙන යනවා. මේක මාගේ ලොකු තාත්තගේ කඩේ. මේ රිලව් පැනලා ඉවරලා මේ ඔක්කොම මේ කෑම ಜಾති ඔක්කොම ඇදගෙන මේ පැනලා දිව්වා. වැලේ තියෙන රෙදි ටික පවා ගෙනියනවා ඒක. එම නිසා ගම්වාසීන් සහල් එළවලු සීනි කිරිපිටි තේකොළ වැනි අත්‍යවශ්‍ය දෑ රඳවා තැබීම සඳහා විශේෂ කුටි සකස් කර දුර්ගුදුලා ඇති ආකාරයයි මේ. කනහාල් ටික, මේ එළවලු ටික ඔක්කොම ගේ ඇතුලේ තියාගෙන ඉන්නේ. දැම කිසිම වහලා. මම මේක වහලා පුටුව උඩ ඉඳගෙන ඉන්නවා. ආයේ උයන්න දෙහෙන්න උනත් බයයි බයයි ෆෝල් ටික ගන්න කොට ගෙන් එනවා. රුවන්ගිරි කන්ද ප්‍රදේශයේ ඇති ගම්මාන රසකටම ඇති එකම පන්සල වන ශ්‍රී වලගම්බා රජමහා විහාරයටද රිළවුන්ගෙන් සිදුවන්නේ සුළු පටුහානියක් නොවේ. එම නිසා පන්සලේ ගොඩනැගිලි තුළට රිළවුන්ට ඇතුළු වීමට ඇති ස්ථාන දැල්වලින් ආවරණය කර තිබෙනවා. කුරුණෑගල රුවන්ගිරි කන්ද ප්‍රදේශයේ අවට ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ජන ජීවිතයට දැඩි බලපෑම් සිදු කරන මෙම ගැටලුව විසඳීමට හැකි ඉක්මනින්ම මැදිහත් වන ලෙසයි. ඡන්ද ඉල්ලන්න එනකොට ඔයාලා කියලා නැද්ද මේවා කරලා දෙන්න කියලා? කරලා දෙන්න කියලා කියනවා. ඡන්ද දෙන්න ඉල්ලන්න එනකොට හැමදාම කියනවා මෙහෙම ඉල්ලන මේ අපට මොනවා හරි කරලා දෙන්න කියලා. කිසිම දවසක කරලා දෙන්නේ නැහැ. ඉතින් මේ ඇවදින් ඡන්ද ගත්තට පස්සේ පැත්ත පළාතට එන්නේත් නැහැ. ඉතින් මේ සැරේ නම් ඡන්ද දෙන්නේත් නැහැ. මේ කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ. දෙන්නට බඩක් නැහැ නේ. ඉතින් අපි මේ ඉල්ලන්නේ බලධාරීන්ගෙන් මේකට විසඳුමක් ලබා දෙන්න කියලා. අපේ මෙරිලව ටික වඳ කරලා දුන්නා නම් ලොකු පිනක් සිද්ධ වෙන මහතුරුන්ට. අපේ දැන් සූදානම් වෙනවා කෙටි විරාමයකට යොමුවන්නට හිතවතුනි විරාමයෙන් පසුව අපි අද අපේ කලා විශේෂාංගයෙන් විශේෂයෙන්ම ප්‍රහසනය සම්බන්ධයෙන් නමක් උසුලන ප්‍රහසනත් එක්ක නිරන්තරයෙන්ම නම කියවෙන බබුරු කලාකරුවෙක් සමගින් සතුටු සාමිචිය දෙන්නට කල්පනා කරමු. අපි විරාමයෙන් පසුව තිල්ලි හම් වෙනවා අපි බොහොම උසුළු විසු කරමින් කතා කරන්නට බලාපොරොත්තු වෙන සතුටු සාමිෂය දෙන්නට කල්පනා කරන අවස්ථාවක් ලෙසින් මේ හඳුනා ගන්න පුළුවන්. මොකද අපි විරාමයට කලින් කිව්වේ එහෙම වෙනදා කියන්නේ නැහැ එහෙම. ඒකට හේතුව අද අපි සමගින් කතා බහ කරන්නට අපේ මැදිරියට අපේ ආලින්දයට නිවසට අපි අද දවසේ වැඩසටහනට සහභාගී වන්නේ විශේෂයෙන්ම ප්‍රහසනය සමගින් කතා බහ කරන්නට පුළුවන් එක් අතකින් ඔහු රංගන ශිල්පියෙක් බවට පත්වෙනවා සහ එක් අතකින් ඔහු ගායන ශිල්පියෙක් බවට පත්වෙනවා. ඔබට හොඳ හැටි ස්වර්ණවාහිනී තිරයේ තුලින් මතක ඔහු නමින් ඩොන් ගයි. ඒ නම ගැන අපි අහන්න කලින් ඔබතුමාව අපි ආයුබෝවන් සුබදෙසන කියන්න. ආයුබෝවන් ආයුබෝවන්. පොඩි ඩොන් ගයි තවත් විදිහකට කිව්වොත් ශ්‍රී ලංකන් ශාලි ශක්ති තවත් විදිහකට කිව්වොත් එන් කම්පැනි ගැමුණු තවත් විදිහක් තියෙනවා කියන්න පුළුවන්. අපි ආදරණීය හිතවතා මර්වින් සිල්වා මහත්මයාගේ රූපකායට සම්බන්ධම හිතවතා කමන්නෑ නේ. එහෙම මොකද මර්විසිල් මහත්තයා අපිත් එක්ක අමනාප වෙන්නේ නැහැ ඒකට. ඔය හැම විදිහකටම කිව්වහම මුළු රටේම ජනතාව දන්නවා. හැබැයි උප්පැන්න සහතිකේ තියෙන නම කිව්වොත් දන්නේ නැහැ. මේමයි උප්පැන්න සහතිකේ තියෙන්නේ දිග නමක්. ඒකම මම කියනවා මේ ඩොන්ගයි කියන නම ලංකාවටම තියෙන්නේ මට විතරයි. තවරෝලි ඩොන්ගයි කෙනෙක් ඉන්නවා නම් මට තෑග්ගක් දෙනවා. මොකද මම මේක උප්පැන්න සහතිකේ තියෙන නම. නෑ නෑ උප්පැන්න සහතිකේ නම කියන්න. ඩොන්ගයි කියන්නේ මම දාගත්තු නමක් එක පොඩි කතාවක්. ඒක ලංකාවේ ඉන්න මම විතරයි මම අන්තර්ජාලය බැලුවා.
फेसबुक वाले डोन गाइडलाइन वाली विस्तार की भाग एक वो लोग मगे याल बोलते हैं लंका है मामी करने इतने कोटा मगे संपूर्ण नाम कार्य करो ना पटबैंडी सामर सिंह सकल सूर्य महाविदान लागे डोन अर्ली नियाल फ्री नैंडु माम उपपत्य में विला दिन दे कथा अनुकल अम्मट गिदराय लोगों प्रश्न एक विला दिनो इतनी एक इंदा ये वो लोग माम आउली पहाक क्या लगा बलागे निकल दिनो मंग कथा कराई किला कथा करी नहीं दिन बट बो माधुरी लकुला दिनो मंग गुलु बास आवे इतने क्या ने अभी रूप ने एवं इतना मैं हमारे मुखर्गी ने दिए ने दावसक मंग ये कथा पास गया ना दावसक मंग का पाठ गाय गा ला दिया आउट पहाड़ के पास इतना है वो वटी मीना गाय 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 गाने का तम्बा मामे की नाम की किया और गाय की नाम था माय दोई बाई वो इसे नाम तीन वाली वो किये नालवान ने किये लेंगे एक पार्ट गाय हुआ मंग एक पार्ट गाय हुआ एक तमाई अदर लंका में जनाप्रिय लाती नमूद पके उपन्यास दिए ने उगलन की हुआ के अरे दिगा नमदा डोन डिनियल फड़ी ने एंड माँ वाले लंका में दाने डोन गाय ठीक है खाता आवे पड़ी සංවේදී කොටස කුත්ති යනවා ඒ කියන්නේ බහ තෝරන වයසේ ඉන්න දරුවෙක් කතා කරන්න නැති වුණාම එහෙව දරුවෝ ඉන්න මව්පියෝ මොන තරම් හිතට දුක් වෙනවාද කියන කාරණාව දන්නේ ඒ අත්දැකීම තියෙන උදවිය විතරයි එතකොට ඔබ ගයි කියලා පටන් ගත්තා දැන් ඊට පස්සේ අම්මලාට තාත්තලාට වැඩිහිටියන්ට කතාව නවත්තන්න කියලා කෙනෙක් කියන්න හිතුන්නේ නැද්ද ඔබට ඇත්තම කියනවා නම් ඔබ හරි ඒ කියන්නේ මගේ කට බොම මේක වැඩි වුණා වැඩි වෙලා තමයි මම ඒකට ඒ උත්තරේ දෙන්න ඕන මම කතා කරන කුලින්ද මා සිංහල පාසලකට යදී ඒ පාසලේ ගුරුවරු මහව ගත්තේ වාදගත සින්දු කියන්න නටන්න ගයන්න ඕල්ටම ගත්තේ අධ්‍යාපන මැදි මම පොඩ්ඩක් දුරවල ඒකින් තමයි මට මේ හැකියාව ලොකම දෙවනවාසි දීලා තියෙන්නේ කතා නොකරත් අද කතා කරා නැතු විදියට මම මෙතනට ඉන්නේ නැහනේ ඉතින් මම අද බොහොම ස්තුතිවන්ත වෙනවා මොකද මට ඒ දුන්න ආශිර්වාද ගැන මම ඉතාම සතුටු වෙනවා අපි ඔබ ඉන්න වෙලාවේ විශේෂම රංගනය ගැන රංගනයේ කොටසක් ගීත ගයන්නට ඉඩව වෙන ඉඩ වෙන් කරගන්නට ඕන. දැන් අපි ගීතයක් අහන්න කැමති. මම මුලින්ම අහන්නේ ඒ ගීතය. දැන් අද මේ වැඩසටහනේ මුලින්ම ගයන ගීතය දොන් ගයි ඔබේද නැත්නම් වෙනත් පාර්ශවයක්. මම ඒකට පොඩි වචනයක් කතා කරන්න මම මේ මගේම මාමට සංගීතය ස්ටේජ් වල ප්‍රසංග වේදිකාව කියන්න මාව ගිනාපුවා ඉන්නවා කියන නම් පස්සේ කියන්නම්. ඒගොල්ලෝ කිව්වා අනුගේ සින්දු කියන්න යන්න බෑ. ඔයාගේම සින්දු කියලා ඔයා එන්න ඕන කියලා. විශ්වාස කරලා සින්දු හයක් කරලා සින්දු හයෙන් දෙකක් මම විෂුවල් කරලා. ඒවා මේකේ ගියා සමහර ඒවල. නමුත් මේක ප්‍රචාරය දෙනවා මදි. දැන් අද ප්‍රචාරයක් දෙන්නේ නැහනේ. ප්‍රචාර දෙන්න වෙලාවක් නැහැ. එක එක ප්‍රශ්නයි හින්දා. නමුත් මම පැරණි ගීත මම කියන්න ගත්තා ප්‍රශ්නයක් නැති දෙන්නේ කියන තෝරගත්තා. කවුද හැම කටහඬින්ම සින්දු කියනවා. ප්‍රෙඩිසිලා සින්දු පුළුවන්, ජෝතිපාලත් පුළුවන්, එම්.එස්. ෆ්‍රැන්ඩ් පුළුවන්. නමුත් මම තෝරගෙන තියෙනවා डेस्मंड डिसिल भाई रूकांत को ये देना मगे उनके मित्र हो अनित ऐसे तो अब किया ने क्या मिलता है एकों किया करी मैं एकों क्या मिलती है अनित आप इतना रहता है एकों की सिंधु के लो स्टेज वाला कोई आदमी गया मुदल गानों ने का मुदल है मुदल एकों लोग टेकर को प्रश्न है ये की तो मत उबरा करता मैं डेस्मंड के ही मगे सिंधु वाला समग नगल है ना वैडी डेपोटा गेम वैडी टिका केन वाई थी नहीं ने मगिता ने डेस्मंड किया ने बोमा बोली बेस्टिंग के सिंधु में हुआ क्या होगा रूका तत्ते मैं अभी केला बालू पलू गीते हैं मंगता डिस्मंद सिल्वा महात्मा गायन रेदू बहुम जनप्रिय गीत लक्षण श्रीलंकावे सीगिरिये कटपत पौरे तुम सिंहले कंद उदरटाई पात तुम्बराई वटे ममुतु परमुदाई मलवयसे संद पहन वगे अनुरापुरे यन्न रट वटे इन्न माप्रिये लक्षण श्रीलंका वे सीगिरी कटपत पौरे तुम सिंहले कंद उदरटाई पात तुम्बराई वटे ममुतु परमुदाई मलवयसे संद पहन वगे अनुरापुरे ला 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 कला वैवे हंद पाने
डेस्मंद सिल्वा महात्मागे अतिशय जनप्रिय गीतयक् तिलनी ए गीते केवेनि अपे रटे स्वभाव सौंदर्य अपे रटे तिलन श्री विभूतिय ए बैल तालेट गयद्दि एतम विट एहि हरय नैत्तं एहि तिलन अदहस मगहरुनोत् अपराधे ए गीते पुदुमाकार सुंदरत्वयक् तिबेनवा अपे रटे तिबेन्नावो लस्सन सुंदरत्वय गन दोन गाई मगे हेम कथा करन्न कमन्ने तिलनी चपिका मे मीट पेर मे स्वर्णवाहिनी ओस्से विकाशन वुनु मे एन कंपनी केन कथा मालावे कथांग मालावे चरित निरूपणे करना दोन गाय एक मैं क्यूवे ओहु रंगपाने ओहु आरूढ़ चरित तमाय अभी मर्वी सिल महात्म्य वगे तमाय तो कट निरूपणे करने वगे वकील गडलवाक मैह मगिता अभी ये चरित कोट सक अभी मेतन रंग दक्वला अभी कथा वटे अन्य तंग पोड़ी अडू आगती है मेतन අමු තුන් හිතන්න ඕන කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ පොඩි මතක් නැහැ ගොඩක් දේවල් තියෙනවා ඉතින් මේකේ පොඩි රස කතාවකුත් තියෙනවා ඒකත් කියන්නම් ඒකත් කියමු අපි පොඩි කොටසක් කරලා රස කතාවට යන්නේ නේද මම මේ චන්දන්ට කියන්නේ චන්ද මාතෝ සෙල්ලම් කරන්න එපා හරිද මම නිකන් නල්ක මිනිහා කියන්න මම කිව්වොත් කියන දේ කරන මිනිහ ඔයා නිකන් අලම්බනම් මේ බේවට මාතක එන්න එපා හරිද මම ඔයා දන්නේ මම කවුද කියලා මම කියන්න ඕනේ කෙලින් කතා කරනවා ඒක වළක්වන්න කිසි జగති උඩ බෑ ඔයාට කියන්නේ ගහනවා හරියට ගහන්න නැත්නම් යන්න ඕක අරගෙන ගෙදර වැඩක් කරලා හරියට කරන්න ඉගෙන ගන්න ඕන. සමා වෙන්න. අපිට මොහොතකට සමා වෙන්න. අපි දැන් පොඩි කෙටි විරාමයකට යමු වෙනවා. විරාමයෙන් පසුව අපි ඉතිරි ටිකට කතා කරමු. චන්දන බය වෙලා චන්දන බය වෙලා. අපි කෙටි විරාමයකට යමු. විරාමයට යන්න කලින් චන්දනට නිහඬ වෙලා ඉන්න කියපු නිසා චන්දන නිහඬ වෙලා ඉන්න. මොකද මේ ඇන් කම්පැනි ගැමුණු තමයි එහෙම කිව්වේ. දන්නවනේ ඒක ඒ නිසා. අපි කතාව නවත්තපුතලින් පටන් ගන්න සුවදාම නේ. දැන් ඇන් කම්පැනි ගැමුණු කියන චරිතය මේ මහලුකු ජනප්‍රියත්වයක් දිනාගත් චරිතයක් බවට පත් වුණානේ. ඔව්. මේ අනුකරණයත් එක්ක. ඔව්. මං කැමති අහන්න මේ ඒ කාලේ ඔය කියන අනුකරණය කරන දේශපාලන චරිතය එවකට අමාත්‍යවරේ කැබිනට් අමාත්‍යවරේක අනුකරණය කරේ. ඒ අත්දැකීම ඒ කියන්නේ ඔය චරිතය අනුකරණය කරාට පස්සේ මුල්වතාවට මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයව හමු වුණේ කවද්ද? කොහෙදිද? ඊට පස්සේ මොකද වුනේ? ඒ කතන්දර ගොඩක් තියෙනවා ඇත්තම කියනවා මේ මේකට මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා සිවකුරුවත් මහත්මයාටත් මේ එල්මෝ ඇලඩිය මහත්මයාටත් මේ මොරකොඩ මහත්මයා ඒගොල්ලෝ තමයි මාව තෝරගත්තේ මේ වගේ කෙනෙක් ඉන්නවා කියලා ආනන්ද වික්‍රමගේ මහත්මයා තමයි කියලා තියෙන්නේ මම ඇමතිතුමා වගේ කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් මාව ගෙනල්ලකට දැම්ම ඇත්තම කියනනම් ඒ චරිතයේ මාව පුදුම ජනප්‍රියත්වයක් මම ලැබුවා.
මටත් ඒක හිතා ගන්න බෑ ගෙදර ඉන්න අය කෑම කකා ඉන්නකොට හරි වෙන වැඩක් කර කර ඉන්නකම කියනවලු අන්න මම මර්වියන් වන් පොඩ පොඩ මට මේ තැන පොඩ ගිය මට අග්ගාල ම දුවන් එන්න කියලා කෑම එක නවත්තලා එනවලු මගේ චරිත බලන්න ඉතින් එච්චර හරි ජනප්‍රිය වුණා ඉතින් එතුමත් මගේ හොඳ මිත්‍රයෙක් ඉතින් එතුමා මුලින්ම හමුුනේ විදිය කියනවා නම් මගේ තිබුණ උත්සවයක් කලා ජීවිතේට එද ඒ කියන්නේ ඔබ දැන් එන් කම්පැනි රඟපාන්න අරගෙන අරගෙන මම කොඩක් අය බය කරා මේ උඹ ඔක කරන්න යන්න එපා උඹට අල්ලගෙන ගහයි ওই මිනිස්සයා කාවලිය දම්බලා මේ තව කෙනෙක් කිව්වා මගේ හොඳම යාළුවෙක් තමයි ඩියා ලෙන්සන් කියන්නේ මේ මම ඒ මිනිහම ආශ්‍රය කරලා අවුරුදු වල මාත් ඉස්කෝලේ ගිය එක්කෙනෙක් සුන්දර මිනිස්සෙක් විනෝදකාරයෙක් වීරුකාරයෙක් ඔය ඔක්කො බයිලා කියන්නේ බය නැතු කියලා මිනිහව කියලා හම්බෙන් දුවා ඉතින් ඒ වගේ මම ගියා ඉන්විටේෂන් එකක් අරගෙන ගෙදරට ගිහිල්ලා එනකොට දුරේ දැක්කා සිකියුරිටි එක දැක්කා දැකලා बलना ඔය එකකා කියන ඒවා විශ්වාස කරන්න එපා මම කොහොමද මම බය කරනවා සර මේකයි මම අයිසේ තමුසි කර චරිතය චරිත ඕන විදිහට කරන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ නේ කියලා ඉතුමා මම කෙටියෙන් කියන්න කොච්චර ආදරේ කරාද කියලා ඇහුවොත් මාත් ඒක කතා ඉන්නකම මගේ උස්සුව ඇතුම ඔබතුමා එන්න ඕන කියලා කිව්වා මම හැමදෙම මම හරි ආදරේක ඔබතුමාගේ ඇඳුම්ම් මට දෙන්න සිහි වෙන්න කිව්වම කියලා මම අරන් අලුත් ටී-ෂර්ට් එකක් වගේ එකක් අමුතුම මගේ ඇමරිකාව කියලා අපි ගන්න නෑ නෑ दर्शन मचांगल मट कथा करें मचुब बेड कर हर करेंगे मुका टेलीफोन के कथा करें प्रश्न विषय अरे अरे मैं कर लो शिशु प्रश्न मम कि මම දන්නවන්නේ ඔකට මාව දෙකින් මේ පස්සේ දාමන් ඕක කරලා දෙනවා මම එකපාර කිව්වනේ කිහිනකොට මේ ටෙලිෆෝන් එක නාට්‍යයක් තමයි සම්බන්ධ දිනවන වයර් එක බාගෙට හෙල්ලෙනවා මෙහෙම දැන් යක් මේක පොසෙප් එක නාට්‍ය ඒකට මට හොදට හරි මම මේ වගේ විදියක් කියලා මිනිස්සු හිතනවා කලා අධ්‍යක්ෂණේ පොඩි පොඩි ප්‍රශ්නයක් කියලා තියෙනවා අපි තව ගීතයක් අහමු. අහමු. ඒ ගීතයක. ඒ ගීතේ රුකාන්ත මහත්තයාගේද මේක මේක ඩිස්මන් එකේ බොඩි බස්ටින් එකක්. බොඩි බස්ටින් කියන්නේ කිව්ව ගීතයක් මේ මේක මම වේදිකාව දැන් කියනවා. මේක ටික නැගලා යනවා සින්දු ටික. හොඳයි. බලමු එනවා. Rasitu pola pure moder kambe uru hoti viole dade asenne Targete vendila pore pennala un baila sare baila raja ganai kiyanne Rasitu pola pure moder kambe uru kone viole dade asenne Targete vendila pore pennala un baila sare baila raja ganai kiyanne ලංකාවට බයිලාගෙන වොලි බැස්ටියන් බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන් ලංකාවට බයිලාගෙන වොලි බැස්ටියන් බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන් හා සේවකයා ඔව් පොලිසිය ගායකයා කිව්වම කවුද නොදන්නේ වයිලින් වාදකයා
ලෝකේ නායකයා කිව්වම කවුරුත් දන්නේ ලංකාවට බයිලාගෙන වොලි බෙස්ටිය බයිලා වලින් රට හොල්ලමු බයිලා චැම්පියන් ලංකාවට බයිලාගෙන වොලි බෙස්ටිය බයිලා වලින් රට හොල්ලමු බයිලා චැම්පියන් ලංකාවට බයිලාගෙන ඔලි බෙස්ටියන් බයිලා වලින් රට හොල්ලමු බයිලා චැම්පියන් ලංකාවට බයිලාගෙන ඔලි බෙස්ටියන් वॉली बेस्टियन नामे मंगतने अपेराटे जनगत वे तिलनी मे बैल चक्रवर्ती विधियट बैल चक्रवर्ती विवाह मेहमे नाम कई पैक्यों हे भाई वॉली बेस्टियन के नामे तमाई बैल पिलिबंद कथा कर रही मुलिम की निका साटवाहर बैल गाने पाकिन नवे बैल इत ने मेदर अपे संगीत अभी लवादेन अपे हितवत रसवत इतमाय शमींदारच्य दत्ट रसदेन अपे मेदरी अपे वेदिका वे कौरुन रस मुनविधिट लबादुन्नत ए रस नुनसापट लबादेन शमींद तामत शमींद दखिन दिन सा दंघित सतुरु दंघ दख गन लुने दोन गाय समी कथापक एन कंपनी अभी विविध चरित कथा कल චිත්‍රපට ඔබ හාත්‍යත් එක තමයි ඉන්නේ. ඔව් චිත්‍රපට විනෝදයත් එක්ක කියන්නේ ඔබ විනෝදයත් එක්ක තමයි ඉන්නේ. ඔව් සාමාන්‍ය මොරටුවේ පැත්තේ ගොඩක් අය විනෝදයි. මොකද අපිටත් ඉන්නවා එහෙම උදවි ඔවුනුත් හරි විනෝදයි. ගායකයෙක් ඉන්නවා චිත්‍රපට කරනෙක් ඉන්නවා ප්‍රවීණ බයිලා ශ්‍රා කියන්නේ වේගරින්ප කට්ටියක් ඉන්නවා මගේ හොඳම චිත්‍රෝ යාළුවෝ. ඉතින් ඒගොල්ලෝ මට උදව් කරලා තිනවා නම් කියන්නේ කිව්වොත් එක්කෙනෙක් හරි නමක් මේ වුණොත් හරි අපරාධයක්. මොකද ඒ කට්ටියම එහෙමයි. මොකද මගේ රෙකෝඩ් බාර එකක් තුනේ කඩේක ඕපන් කරෙත් विशेष धन बार उड़ සමන් සිල්වා නියාලේසන් කියන අය මොකද ඉස්සර මම ඇඩ් කරේ සමන්ගේ වලට ඇක්ටිං විතරයි විශ්වාස කරන්න හොටෙල්ස් වල එකපාරක් කිව්වලු මාව ගේන්න කියලා මම මේ ඇක්ට් කරන්නේ සින්දු කියන්නේ නැහැ 30 වසරයි අර මෑන්න හොඳට දෙනවා ජූඩි එම හොඳ ඉංග්‍රීසිය හොඳට කරනවා කියලා ඉතින් මගේ ඇක්ටිං සයිඩ් එකක් තියෙනවානේ ඉතින් කොහමද මේ පැත්තේ එහෙම ගිහිල්ලා අන්තිමේදී මේ නළුවෘතියත් මම මම දැන් ළඟදී මගේ චිත්‍රපටියක ප්‍රධාන චරිත කීපයක් කරා මගේ හොඳටම හිටපු යාළුව දෙන්නේ තමයි විමල් කුමාරතු කොස්සස රොනි ඩි බෝමිස प्रधान चार तुण हाथ रखा उन्ना बाबू करा रूका मैं आगे सूर्यकांत की करा रंग के विटर करा जंग तब चित्रपट या मगे ऐसा नहीं देना तीनों चित्ते ऐसे अबे वे कहता देंगे अबे दोन गाय वहाँ तक कहता करा दे अबे आदर ने अबे निष्पाद की तरफ तारा पुरवाना होगी सामी पुरु पहला बादे ना होगी मे කකුල් දෙක පොඩ්ඩක් මං ඊට පස්සේ කතා ඊළඟ කතාව දැන් ඉතින් තිත්තේ චිත්‍රපටයේ මොන වගේ චරිතයක්ද ඇඩ් කරනවා මම ටික බලන්න ළඟ දිනනවා ඒ චිත්‍රපටිය ඒ චිත්‍රපටයේ මොන වගේ චරිතයක්ද ඒක දේශපාලන කතාවක් මම ටික දරුණු දුෂ්ට മന്ത്രി කෙනෙක් මගනේ ආහා කතන්දරේ හැබැයි මම මේ අවස්ථාවේ කනගාටුවෙන් කියන කාරණා තුන මෙතන නොකිය බෑ හේතුව ගයි ඩොන් ගයිගේ කතාව දොංගගේ කතාව කියන්නේ ඒක මට්ටක් ගාලා මොකද්ද කියලා කියන්නේ මේ ළඟදි චිත්‍රපටියක් ආවා මම ඒ නිෂ්පාදකයා හොඳට කන්න බොන්න දීලා ඇග්‍රීමන්ට් අස්සම් කරලා ගැලලා ඒ චිත්‍රපටිය කරලා බීදම් කරලා ලොකු මුදලක් සාමාන්‍ය අපිට පස්ස ශරීරන මුදලක් දීලා ලංකාවේ ජනප්‍රියම පිරිසක් ඉන්න හොඳම මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් කරේ පිච්චර ගාවා දවස් 5 පිච්චර ගැලවුණා මම බලන්න යනකොට ගියා එයා ජීවිතේ මිස්ම පිච්චර කරන්න ගන්නෑ ඊළඟට තව එකක් ආවා लमा चित्रपटिया मम मे बलधारी
The devil with the bottle of freedom in the bar.
When you're abroad, don't worry, sell your lollipop. Play the devil with a bottle, freedom in the bar. When you're abroad, don't worry, sell your lollipop. Oh, that a jolly carapa. Sumihir hippani, padamatu gahala. Hit a marunat, hit a sapa, at a jolly carapa. Sumihir hippani, padamatu gahala. Hit a marunat, hit a sapa, at a jolly carapa. Drink on Sunday, eat on Monday, dance on Saturday, die young any day. Drink on Sunday, eat on Monday, die young any day, die young any day. Pon that a jolly karappa, sumihiripane, padamattu gahala, hit a maruna, hit a sapai, at a jolly karala. Zubiri pani, bade mati gala, hita merna shita, shpada joli kere. Zubiri pani, bade mati gala, hita merna shita, sapai, adu joli kere la. Thank you. Only best friend, meter. කාලකට පෙර ගායනට යෙදුණු ගීතයක් මේ ඊට පසුව කිහිප පළක්ම ගායනට යෙදුණා විශේෂයෙන්ම ජනප්‍රිය දැන් ඔව් සුනිල් පෙරේරා මහත්මයා පවා මේ ගීතය ගායනට යෙදුණා ඉතින් ඔබ වගේ ශිල්පියෙක් ඉදදී අපිටත් පොඩ්ඩක් හිනහ යනවා සහ අපේත් අංග වෙනස් වෙනවා හිනහවත් වෙනස් වෙනවා ඉතින් ඒක නම් මොනවා බක හිතන්න එපා අර ඔබ කිව්වා නේද සුදු නෝනයි එහෙම කිව්වා නේ හරි අපි අපේ කතා බහට යමු පොඩි ඒ දෙන්න හරි प्रसंग वेदिकाशिलुट प्रसंग वेदिका गीत शास्त्रीय गीत एवं लुकू शालावल लुकूट गाल एक कट्टी एक पेरणी अभी हम प्रवीण गायक गायिका लुकू स्थान वाले पिन्न बोर्ड प्रसंग वेदिका बोमकन गाटी बैला දැන් මේ සිංගල ඌදට පෝස්ටර් ඔක්කොම ගන්නවා නේ. ඌගේ ඔක්කොම ඉත කවුද බයිලා වේගරි කියන අර පරණ ඒ සෙට් එක අලුත් නැහැ නෑ. එතනට කවුරුත් එන්නෙත් නෑ, එන්න දෙන්නෙත් නෑ. මේ මොකද්ද කියලා මට තේරෙන්නෙත් නෑ. නාලිකාවල FM නාලිකාවල සමාරේවල හැමෝම නිමේ. ඒගොල්ලෝ ඒවා දුවන්නේ අත්තම කියන මුදල් වලට. ඒගොල්ලෝ නැත්තම් පඩි නාලිකේ වන්න බෑ සමාරතෙන්. දැන් මේකේ නම් මගේ ඇමති සින්දුව ප්ලේ කරා මේ FM නාලිකාවයි මගේ කියන්නේ ස්ටුඩියෝන්ත එනවා. මීට වඩා දෙන්න ඕන සපෝට් එකක්. අද ඒව ගියොත් තමයි මම විතරක් නෙවෙයි අපේ ඔය ප්‍රවීණ අලුතෙන් එක කියන සින්දුවක්වත් මිනිස්සු අතර දැනවද මොකද මේක ඇහුනොත් තමයි මෙයා වුණත් බෑන්ඩ් එකුණත් ගන්න මම බෑන්ඩ් එකට ගිහලා කිව්වා මචං අරක කිව්වා ඔයද බං අපි ඔහලා තින්නේ ගන්නද ඉතින් අරුන් කියනවා බල අංගේ සින්දුව පරණ ඒව කියන ඇත්තම කියනවා මේක ඉදිරියේදී වෙනස් වෙන්න ඕන මේව නාලිකා වලින් මේ වගේ වැඩසටහන් වලින් අපි දාලා මං වගේ තව අය ඉන්නවා ඒගොල්ලෝ ගෙනලා පෙන්නන්න ඕන මොකද එකම මාධ්‍ය තමයි ප්‍රසංග වේදිකාවට යන්න තියෙන එකම තැන මෙතන වෙන තැනක් නෑ මොකද වෙන තැනක් නෑ මෙතන ඉඳන් ප්‍රසංග වේදිකාවට ඒකින්ද ඕගොල්ලෝ ලොකු සේවයක් කරනවා මේක එක කට්ටිය ඔගෙන මේක මුදල් දීලා මම ආවනම් මේ විනාඩි කාලට මම මෙතනට යනවා 75000ක් ලක්ෂයක් හරිද එහෙම පුතක් යනවා ඉතින් ප්‍රසංග වේදිකාව ගැන කනගාටුයි හැබැයි එක එක මෙහෙම දේකුත් තියෙනවා ලංකාවේ ජනප්‍රිය කට්ටිය දැන් එන්න ගායකයෝ වැඩි වෙලා ගායකුනේ බෑන්ඩ්ස් වැඩි වෙලා ඉස්සර එක බෑන්ඩ් එකක කොල්ලෙකුට 80 ලක්ෂයක එව්වා දැන් මේ හැම පැත්තෙම වැටීමක් තියෙනවා පොඩි පොඩි මේවා බලදානේ හොයලා බලලා මේකට විසඳුමක් දීලා මේ ඉදිරියට එනේ අයවට මම මේ කියන්නේ මේ ප්‍රසංග වේදිකාවල් ඉදිරියේදී කරන්න ඉන්න අයට දෙන්න මට chance එක මගේ නම්බරේ දෙන්නම් ලොකු මුදල් ගන්න මස්